Rakia Vani Arakshava Piliganima, Shrome, Gauru Salsadimata, Garusaru, Obotuling Obogotnagana. Them parts of Kino, Patra Sambango, Lukuku, Alan Nehagi. Yeah, Alan, then you can cravate them together. Oh, at the same over Kino Wagi, Madravia, Javarmin, Kuda, Nathan Masukin and Miss Fondunani. Yeah, I thought of policing Alan Gilevela, Lukuaga, and Nehagila, Majan Tavi, Matia Tino, I get Tavi Piligano. But he told my Madravi, Mehung Melody, Policia. ක්‍රියාත්මක වෙන කොට ඉතා පහසුවෙන්ම අතරට පත් වෙන්නේ ඔය ප්‍රසිද්ධ ස්ථානවල ඉන්න මද්‍රව්‍ය භාවිත කරන මිනිස්සු. මේගා මිලිග්‍රෑම් ඒගොල්ලෝ ගා මිලිග්‍රෑම් 20ක 40ක පැකට් එකක් දැම්මම පොලිසිය අහු වෙනවා. ඉතින් මිලිග්‍රෑම් 20ක නෙමෙයි මිලිග්‍රෑම් 1ක පැකට් එකක් ළඟ තිබ්බත් ඒ පුද්ගලයා අතහැරලා දාන්න පොලිසියට පුළුවන් කමක් නැහැ. ඉතින් මද්‍රව්‍ය ළඟ තබා ගැනීම නිසා ඒව තහනම් දේවල් නිසා ඒ අය අරන් ගිහලා පොලිසිය ඉදිරිපත් කරනවා. නමුත් එයින් එහාට මේ මද්‍රව්‍ය කවුද මේ මිනිසුන් වීක්කේ ඒවා තොගවස්සේ වුණ කවුද සිලරම් බෙල්ල වුණ කවුද කියලා බලලා Policy ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් තමයි ඔය චෝදනාව තියෙන්නේ. එහෙම ක්‍රියා කරලා නැතුවමත් නෙමේ අතීතයේදීත් ඒ වගේ ක්‍රියා කරලා තමයි ඔය කිලෝ 2 3 4 අහුවෙන්නේ. ඊට උඩහට ගියාම නම් ඒක බොහොම අඩුවෙන් තමයි සිද්ධ වුනේ. නමුත් මේ පාර මෙහුමේදී පැහැදිලිවම පොලිසිය වල ලබා දීලා තියෙනවා ලැයිස්තුවක්. ඒ ප්‍රදේශ වලට මද්‍රව්‍ය ගේන අය. ඒක බුද්ධිආශ්‍රය වල නිසා මද්‍රව්‍ය කාර්යාංශයේ දීර්ඝ කාලයක් තිස්සේ එයාගේ පිළිවෙත අධ්‍යයනය කරලා හදාගත්තු වාර්තාවක්. ඒ අනුව මෙවර මෙහුමේදී මේ Policy ඊට බැස්සහම ඔය කුඩා කුඩා ප්‍රමාණයෙන් මද්‍රව්‍ය අධිකාරියන්ට මම අර කලින් කිව්වා කට්ටිය අහු වෙන අතරතුරම අපි විශේෂිත ඉලක්කයකට ගමන් කරන්න හැමදාම රත්නපුරේ කොට්ටාෂ බාර දේශ පොලිස් අධිකාරියතුමා මෙතන ඉන්නවා මතක රත්නපුරේ කී දේකින්ද රත්නපුරේ 68ක් තියෙනවා 68 දෙනෙක් හඳුරගෙන තියෙන නම් වලින් ඇවිල්ලා ඒ අය තමයි රත්නපුරේ කුඩු ගියේ දැන් මෙහෙවුම කරපු සතියේ කාලය ඇතුළත අල්ලන්නේ අයගොල්ලන්ගේ 18 දෙනෙක් අතරට පහල පත්ලා තියෙන සමහර අය පලා ගිහිල්ලා මේ මෙහෙවුම යනත් එක්ක මෙවලට කිවද කිසි ප්‍රශ්නයක් නැහැ AI සම්බන්ධයෙන් ගණ ක්‍රියාමාර්ගයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශතුමා පිට දිහට මාධ්‍ය වල කියයි අපි සැලසුම් කරලා ඉවරයි. මේගොල්ලෝ පැනලා ගියොත් අවසානයේදී අවිල්ල ගෙවල් දොරවල් වලට මොකද වෙන්නේ කියන එක සම්බන්ධයෙන් කියයි. එතකොට මේගොල්ලෝ පැනලා ගිහලා හැංගිලෙන් තැන් වලින් පොලිසිය වලට අවිල්ල ඉදිරිපත් වෙලා බාර වෙන්න වෙයි. ඒ නිසා කිසි ගැටලුවක් නැහැ පැනලා ගියාට ඒගොල්ලෝ తాවකාලිකව තමන් ගම් වලින් යනවා කියලා කියන්නේත් අවිල්ල. ඒ ගමේ මද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලය අඩපණ වීමක් වෙලා තියෙනවා. නැත්නම් ඩිස්ටර්බ් වීමක් වෙලා තියෙන නිසා පැනලා නෙමෙයි යන්න පුළුවන්. ඒගොල්ලෝ පැනලා ගියත් ඒගොල්ලෝ ගෙවල් දොරවල් යාන වාහන වතු පිටි උස්සගෙන යන බෑනේ විල්ලුවල. එසේ ඒව සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම. සර් දැන් අනිත් එක සවදෙන් දැන් සර් ස්මාර්ට් පොලිසියක් ගැන දැන් අපිට අවශ්‍ය කාලයක් තියෙනවා. මේ නිලධාරීන් මේ මේ දේවල් කරන්නේ අඩු පහසුකම් යටතේ. අඩු පහසුකම් යටතේ මේ දේවල් කරපු කෙනා අපි අගය කරනවා. ඉදිරියේදී මේ වාහන ප්‍රශ්න ඒ වගේම නිලධාරීන්ගේ ප්‍රශ්න ගැටලුවට පුතුමාගෙන උත්තරක් දෙනවා දිසම. නෑ අපි රටේ පවතින අනුකූල සමාජීය ආර්ථික තත්ත්වයන් එක්ක සාපේක්ෂව අපි හැමදේකම බලන්න ඕනේ. ඒ හින්දා අපේ රටේ මහජනතාවත් ඒ වගේම රටේ හැම රාජ්‍ය සේවකයෙක්ගේම තත්ත්වයට එක්ක සාපේක්ෂව තමයි අපි ප්‍රශ්න කතා කරන්න ඕනේ. එහෙම නැතුව ඔබ කියන වගේ ප්‍රශ්න ගැටලු තියෙනවා. නමුත් ඒවට විසඳුම් සෙවීත්තේ පවතින වාතාවරණයත් එක්ක. ඉතින් අපිට මෙවර අය වැයනුත් ලැබිලා පොලිසිය දාරින්ට ආහාර දීමනාවක් ලැබිලා තියෙනවා. මෙතෙක් පැවිච්ච සංයුක්ත දීමනාව වෙනුවට ඒ දීමනාව ලැබීමේදී පොලිස් කොස්තාපල්වලට රුපියල් 10-15000ක ලොකු වාසියක් ලැබිලා ලැබෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඇති කරලා තියෙනවා. ඉතින් අපි කියන්නේ සිරු දේවල් සම්පූර්ණයි හැම දෙයක්ම සම්පූර්ණ වෙලා තියෙන කියලා. නමුත් ඒ සාපේක්ෂව රටේ තියෙන තත්ත්වයට එක්ක ක්‍රමානුකූලව තමයි දිනු කරන්නේ. ඔබ කියනවා වගේ යම් කිසි ලොකු අඩුපාඩුවක් තියෙන තැන් ගැන හොයලා ඉවරලා තියෙන සම්පත් අපිට සම්බරව බෙදා හදාගෙන කරන්න පුළුවන්. මාජල තාදර සර් ඔබ ගැන විශ්වාසය විශ්වාසයක් තියෙන ඔබතුමා ගැන. ඉදිරියේදී දැන් අපි ටැං වලට ගියාම ඒගොල්ලෝ කියනවා මෙතන අදලා මෙතන තියනවා කියලා. මේ මිනිස්සු දෙන්නේ දැන් නිර්භීතව කතා කරනවා. එතකොට මේ මිනිස්සුන්ගේ ගැන බයක් ඇති වෙන්න ඕනේ නැද්ද මේ පවා දීම් ගැන ඉදිරියේදී? අත්ත වශයෙන්ම මද්රව්‍ය ජාවාරම හෝ වේවා පාතාලේ හෝ වේවා මේ වගේ ජීවත් කිරිස හෝ වේවා ඉතාම සුළුයි. ජනගහනයක් හෙට ගත්තොත් එහෙම 100ට එකක්වත් නැතරම්. නමුත් 99%ක්ම ඉන්න මේ රටේ යුක්තිගරුක නීතිගරුක රටේ නීති ක්‍රියාත්මක කර දකින්න කැමති මිනිස්සු තමයි 99%ක්. ඒ 99%ක් මිනිස්සු අර 101 ක්‍රියාකාරීත්වයේ ඉදිරියේ දුරුමුඛ වෙලා තියෙනවා. පසුබට වෙලා තියෙනවා. පොලිසිය තොරතුරක් කියන බයයි තමන්ට තර්ජනයක් එයි කියලා බලලා. තව කෙනෙකුට දෙයක් කියන්න බයයි තමන්ට කරදරයක් වෙයි කියලා. ඒසා අපි මේ මෙහෙයුම තුලින් ආරම්භයක් ලබා ගත්තා. ඒ වගේ අපි ඉස්සරහ කරන මෙහෙයුම් තුලිනුත් ඒක ඇති වෙයි. ජනතාවට විශ්වාසයක් ගොඩ නගන්න ඕනේ. අපි දෙයක් කිව්වහම ඒ දේ කෙරෙනවා. ආයසරයක් අර අර මද්‍රව්‍ය ව්‍යාපාරිකින්ට හෝ අපරාධ කරුවෙක් කනට යන්නේ නැහැ කියලා ඉවරලා මේ තොරතුරු ලබා දුන්නේ කවුද කියලා. ඒසා තමයි හැම පොලිස් කොට්ටාෂයකම අංකයක් අනුල්ලා දුන්නේ. ඒක රහසිගතව. ඒකට කෝල් කරන කෙනාගේ අංකය ඒකේ නිරූපණය වෙන්නේ නැහැ. ඒසා කෝල් එක ආන්සර් කරන කෙනාට කවුද මේ කෝල් එක දුන්නේ කියලා බලන්න බැහැ. ඒසා මහ ජනතාවගෙන් මම ඉල්ලීමක් කරන්නේ තමන් කෝල් කරන්නේ කවුද කියලා හරි තමන්ගේ අනන්‍යතාවය හරි කියන්න අවශ්‍යතාවයක් නැහැ. තියෙන තොරතුරු පමණයි ලබා දෙන්න ඕනේ. ඒ තොරතුරු අරගෙන ක්‍රියා කරයි. ඔබ කියනවා වගේ මේ විදිහට ක්‍රියා කරන් යද්දී
අජන්තාව තුළ විශ්වාසයක් ගොඩනගයි කියලා හිතනවා අපි කියන දේවල් අපේ රහස්‍ය බව රැකගෙන පොලිසිය කරනවා කියලා. කරන්න ඕනේ කියන දේ කරන්න කරපුවම තමයි ප්‍රතිපල විශ්වාස දහවුරු වෙන්නේ. එහෙනම් දැන් බලාපොරොත්තු ඉදිරි මාස කීපය යනකොට වෙලෙන මහජනතාවගේ දැන් තියෙන තත්ත්වයට ගොඩක් පොලිසියත් එක්ක හොඳ සමීප සම්බන්ධයක් සහ විශ්වාසයක් ගොඩනගයි කියලා. ඒ තුල මද්‍රව්‍ය සහ පාතාලය තුරන් කරන්න පුළුවන්. මොකද බලපෑම් මෙහෙම එල්ල වෙලා තියෙන මේ මේ පිළිවෙල මහජ ආරක්ෂක මතුම කතාවට තමයි මගේ මම මගේ සමීපව මාට සභාව කිව් යුත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය. ඒ අමාත්‍යාංශ බාරවින් අමතුමත් ඒ වගේම අමාත්‍යාංශ ලේකම්තුමත් අපි කිතාම සමීපව අපිට අවශ්‍ය කරන සහාය සම්පූර්ණයෙන් ලබා දීලා වැඩ කරන ඒ වගේම අධිකරණ ජනාධිපතිතුමා පැහැදිලිවම පාතාලය සහ මද්‍රව්‍ය තුරන් කරන්න කියන කාරණාව සම්බන්ධයෙන් පැහැදිලිව උපදෙස් දීලා තේ යනුව තමයි ක්‍රියා කරන්නේ. මහජන ආරක්ෂක මතුමත් ප්‍රසිද්ධිය කියලා තිබ්බා මාස 6ක් තුල මේක අවසන් කළ යුතුයි කියලා මම අදිෂ්ඨාන කරගෙන වැඩ කරගෙන යන්න වෙලා මාස 6ට කලින් මේක අවසන් කරන්න.